Commercials. Commercials. Kasun Shanaka photography. Our passion. We make it real. අපේ ලංකාවේ තියෙන විශේෂ දෙයක් තමයි සාමාන්‍යයෙන් thank you card එකක් කියන එක ලංකාවේ වෙඩින්න වල 100ට දැන් 50ක් විතර thank you cards ඉල්ලනවා අපිට මේ couples ඕනි කියලා ගොඩක් අය එපයි කියලා කියන මොකද ඒක නිකන් wastage එකක් කියලා ඒක වෙනුවට ඒගොල්ලෝ වෙන option එකක් බලාපොරොත්තු වෙනවා ඇත්තටම අද මම දැන් කරන්නේ මම දැන් පැයක විතර පොඩි session එකක් කරා couple එකේ thank you card එකට අදාළ basic photo shoot එක couple එක විතරක් home coming එක විතරයි ඉන්නේ කපල්ලේ විතරයි ඉන්නේ ඉතින් ඇත්තටම මම පාවිච්චි කරන මේ thank you card එක හදනකොට නැත්නම් මේ shoot එක අතරතුරේ අවශ්‍යතා සඳහා භාවිත කරන equipment ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නේ මේක තමයි මගේ backup එකේ ප්‍රධාන කොටසක් ඒ කියන්නේ මම wireless hard disk එකක් පාවිච්චි කරන WD my passport 4 කියලා මේක ගැන මම රිවිව් එකක් කරලා තියෙනවා ඒ ගැන ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ඕගොල්ලෝ කිව්ල බලන්න මේක මොකක්ද මොනවද පාවිච්චි කරන්නේ සම මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා මොකද හේතුව මම මේ වගේ එකක් පාවිච්චි කරන්න ඇත්තටම දැන් බෑකප් එක දානකොට මම වෙනම කාඩ් රීඩර් එකක් පාවිච්චි කරන්න ඕනේ සහ කේබල් පාවිච්චි කරන්න මම ඒකට කැමති නැහැ කැමති සම පාවිච්චි කරන්න ඉතින් මම පාවිච්චි කරන්නේ මේ වගේ වයර්ලස් බෑකප් සිස්ටම් එකක් මේක මේ විදිහට කනෙක් කරලා පව ඔන් කරපුවම ඔටෝමැටිකලි අදාළ බැකප් එක අද දිනේට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේක වයර්ලස් ප්‍රෝ එකක්. ඒ කියන්නේ මේක ඇක්සස් කරන්න පුළුවන් මට කිසිම වයර් එකක් කම්පියුටර් ප්ලග් කරන්නේ නැතුව කම්පියුටර් එක හරහා. ඒ කියන්නේ මට වයර්ලස් Wi-Fi හරහා කනෙක්ට් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් ඒ අතරතුරේ thank you card එක හදන එක ගැන මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් එක එක අය එක එක ඩිසයින්ස් වලින් thank you cards නිර්මාණය කරනවා. මම thank you card එකට ගොඩක් පින්තූරයෙන් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් couple එක කිව්වොත් එහෙම අයියේ මට ගොඩක් thank you photos දාන්න ඕනේ. ඊට පස්සේ මට bride photos දාන්න ඕනේ. මට groom photos දාන්න ඕනේ.
ගොඩක් ෆොටෝස් දානවා. නමුත් සාමාන්‍ය විදිහට මම පාවිච්චි කරන්නේ ඉතාමත් සීමිත ෆොටෝ සංඛ්‍යාවක්. ඔයගොල්ලන්ට පුළුවන් බලන්න මම හදපු thank you cards, ඒ කියන්නේ basic thank you cards ටිකක්. ඒ කියන්නේ වැඩි වැඩ නැහැ, ෆොටෝස් ගොඩක් පාවිච්චි කරන්නේ. හැබැයි ඇත්තටම කපල් එක ගොඩක් highlight වෙනවා, ඒ වගේම තමයි group එක highlight වෙනවා. මේ වගේ පොඩි thank you cards ප්‍රමාණයක් තමයි දාන්නේ, ෆොටෝස් ප්‍රමාණයක් තමයි දාන්නේ. මොකද heavy works වලට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම කරපුවම එක ෆොටෝ එකක්වත් highlight වෙන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම මෙහෙම කරන්න මම පෙළඹුණේ මොකද ගොඩක් thank you card එකේ ප්‍රමාණයත් එක්ක ගොඩක් පින්තූර දැම්මම ඒක ෆොටෝස් පොඩි වෙන නිසා. ඉතින් අපි බලමු කොහොමද මේකට මගේ wireless hard disk එකට connect වෙලා බැකප් එක වෙලා විරයි. බැකප් එක වුණාට පස්සේ memory card එකේ මෙන්න මෙතන තියෙනවා lights හතරක්. ඒ lights හතර full fill වෙන සම්පූර්ණ light හතරක් පතින. ඒ කියන්නේ එක light එක කියන්නේ 125ක්. සාමාන්‍ය 32GB memory card එකක් බැකප් වෙන්න විනාඩි 20ක් වගේ ප්‍රමාණයක් යනවා මේකේ. මගේ නම් තියෙන 4TB. මේක ලංකාවේ නැහැ, මම ඔන්ලයින් ඕඩර් කරලා ගත්ත එකක්. ටැක්ස් එක විතරක් මට මතක විදිහට වුණා. DHL එක හරහා ගේනකොට කස්ටම රුපියල් 8000ක් කොහෙද. ඇත්තටම දැන් මේකේ Wi-Fi හරහා තමයි කනෙක්ට් වෙන්නේ. මෙතන තියෙනවා Wi-Fi නිකන් ඔන් කරපුවම Wi-Fi එකේ තියෙන මයි පාස්පෝර්ට්, ඊට පස්සේ මයි පාස්පෝර්ට් 5GHz කියලා රේඩියෝ ෆ්‍රීකවෙන්සි හරහා තමයි මේක කනෙක්ට් වෙන්නේ Wi-Fi හරහා. එතකොට කනෙක්ට් වුණාට පස්සේ මේ පැනල් එකේ තියෙනවා ඩීටේල්ස් ටික ඔක්කොම. ඒ කියන්නේ අපිට මයි පාස්පෝර්ට් කියලා එකක් ඕපන් වෙන එක හරහා අපේ ෆෝල්ඩරේ තියෙන තැන ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේ ඔක්කොම වයර්ලස් හරහා තමයි කනෙක්ට් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා එහම ලොකු ෆාස්ට් එකකුත් නැහැ, හැබැයි ලොකු ෆේල් එකකුත් නැහැ කියලා කියන්නේ ස්ලෝ නැහැ. හැබැයි කේබල් එකේ ගන්න තරම් ෆාස්ට් එකක් නැහැ. අතන පොඩි තප්පර ගානක ඩිලේ එකක් තියෙනවා. නමුත් මේ වයර්ස් ගගහා පාවිච්චි කරන එකට වඩා මට සාපේක්ෂව පහසුයි මේ වැඩේට. ඉතින් මම දැන් කරන්නේ thank you card එකට දාලා ෆොටෝස් ටික තෝරන එක. ඒකට මම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා මේ වගේ main ෆොටෝ එකක්. ඒ කියන්නේ couple එක හරියටම කැමරා දිහා බලන් ඉන්නේ. මොකද කැමරා couple එක මගෙන් ස්පෙෂල් රික්වෙස්ට් එකක් කරා හොඳට බලාගෙන ඉන්න ෆොටෝ එකක් ඕනේ කියලා කෙනින්. ඒ වගේම තමයි අපි අද ෂූට් එක කරේ Avora එකේ, මීගම Avora. ඉතින් බ්‍රයිට් ආසයි කියලා හිතුවා මේ අරිනා එක ඉස්සරහා ෆොටෝ එකක් දාන්න. ඉතින් ඒකට අදාළ ෆොටෝ එක තමයි ෆොටෝ කීපයක් ගත්තා මම 24-105 ලෙන්ස් එකක් පාවිච්චි කරේ Canon ලෙන්ස් එකත් එක්ක. ඉතින් ඇත්තටම මම අද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆොටෝස් දෙකක්. ඒ ෆොටෝස් දෙක මම දැන් කොපි කරගන්නවා. රයිට්, මම තෝරගත්තේ අදාළ ෆොටෝස් දෙක. මම එක කොපි කරගන්නවා ෆෝල්ඩරයකට. ඇත්තට මම ඉස්සල්ලාම කලර්ස් හදන්නේ Lightroom වලින්. Lightroom මම පර්සනලි පාවිච්චි කරන ප්‍රීසෙට්ස් වගේක් තියෙනවා. ඒ ප්‍රීසෙට්ස් ටික ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න ඕන පල්ලෙහා මගේ වෙබ්සයිට් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ලින්ක් එක පල්ලෙහා දාන්නම්. ඒක හරහා ඔයගොල්ලන්ට Lightroom පාවිච්චි කරන්න පුළුවන්, Lightroom හරහා ප්‍රීසෙට්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම මම ඉම්පෝර්ට් කරගන්නවා මගේ ෆොටෝස් තුන. එන්න මේ විදියට ඉම්පෝර්ට් කරගෙන අපි අදාළ කලර් ටෝන් එක හදාගමු. පොඩි මම බ්‍රයිට්නස් ඒව ටික හදා ගන්නවා අදාළ ප්‍රීසෙට් එක පාවිච්චි කරලා. ඒක කොපි කරලා මොකද එකම සෙටින් එකේ තමයි මම ඔක්කොම වගේ ෂූට් කළේ. මේකේ බ්ලූ එක පොඩ්ඩක් හදනවා.
වෙලාවක් ගන්න මේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට මොකද ලොකු වෙලාවක් නැහැ අපිට මේ මේ thank you card එක හදලා ලැබ් එකට ගිහින් ලැබ් එකට යවලා මොකද දැනටම වෙලාව 5:38යි මම ලැබ් එකට කෝල් කරලා ඇහුවා ඒගොල්ලෝ 6:00 වෙනකන් ඒගොල්ලෝගේ printing වැඩ කටයුතු කරනවා මේ කොරෝනා කාලේ නිසා ඉක්මනට යවා ගන්න ඕනේ මම යන්නේ නැහැ වෙන දවස්වල නම් මම වෙලා තියෙනවා නම් thank you card එකෙන් යනවා මොකද මම colors බලලා නමුත් මම අද print කරන්නේ මම මීට ඉස්සෙල්ලා thank you card print කරන තැනක ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලෝ දන්නවා මගේ output එක මොනවා කියලා දෝන කියලා ඉතින් මට ඒක ලොකු ගැටලුවක් නැහැ දැන් මම වැඩ කරන lab එකක් නිසා ඒකට ඒගොල්ලෝ print කරලා ඒගොල්ලෝ taxi එක දාලා මගේ මම ඉන්න තැනට එවනවා ඒ කියන්නේ මම යන places වලට කියන්නේ මම මීගමුවේ නම් මම print කරන තැනක් තියෙනවා මම කොළඹ නම් මම print කරන තැනක් තියෙනවා මගේ wedding එක නුවරඑළිය නම් print කරන තැනක් තියෙනවා නුවර නම් print කරන තැනක් තියෙනවා ඒ යන අපි වැඩ කරලා පුරුදු වෙලා ඒ ලැබ්ස් ටික දන්නවා අපේ output එක මොනවා වගේද ඕනේ කියලා ඉතින් මම thank you card එකලා දාලා photo එක Lightroom හරහාම import කරගන්නවා ඒ අදාළ photo එකට right click කරලා editing ගිහිල්ලා editing adobe photoshop cc කියන එක click කරාපුවම අපෙන් අහනවා lightroom settings එක ඕනේද edit කරන්න කියලා හරි මම මේක දුන්නම photoshop වලින් අදාළ photo එක ඕපන් වෙනවා එතකොට ඔක්කොම photos ටික මම lightroom හරහා ඕපන් කරගන්නවා right photos ටික ඕපන් වුණා ඊට පස්සේ මම පාවිච්චි කරන සාමාන්‍යයෙන් අර බේසික් ලේඅවුට්ස් කීපයක් තියෙන ටෙම්ප්ලේට්ස් වගේ. ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන එක ලේසි මොකද ඇත්තටම කිව්වොත් අපි මම ග්‍රැෆික් ඩිසයින් කියන එක ක්‍රියේෂන් කරන පොරක් නෙමෙයි. මම පාවිච්චි කරන බේසික් චාම් කියන්නේ looks like thank you cards දින සමහර අය නම් ඉතින් වර්සස් දාලා බෝඩර්ස් දාලා බ්ලෙන්ඩ් කරලා කියන්නේ thank you card එක දෙන්න තියෙන ඔක්කොම ආර්ට් වර්ක් එක දෙනවා නිකන් හරියට ලීෆ්ලට් එකක් වගේ නමුත් එහෙම නෙමෙයි එහෙම ආස පිරිසක් ඉන්නවා නමුත් මගේ බොහොම චාමි විදියට තමයි thank you card එක යන්නේ ඒ අදාළ thank you card එක මගේ ලිස්ට් එකේ මම ඉස්සෙල්ලාම ඊට පස්සේ තෝරගන්නවා right මම අද thank you card එක පොඩ්ඩක් මේ couple එකේම thank you card එක මම අද කරන්නේ ලෑන්ඩ්ස්කේප් විදියට මොකද වෙඩින් එක දවසකලේ අපි පෝට්‍රේට් එකක් විදියට මම දැන් ලෑන්ඩ්ස්කේප් එකක් විදියට හදනවා. ඉතින් ඔන්න thank you card එක තියෙනවා. thank you card එකේ අනවශ්‍ය ටික ඉස්සලා මම ඉවත් කරගන්නවා. right. couple name එක Kasun and Lakshani. අනිවාර්යෙන් පටන් ගත්ත ගමන් මම කරන්නේ නමයි date එකයි වෙනස් කරගන්න එක October 2020 right එතකොට මේ තියෙනවා right to shoot shot එක couple එකේ shot එක සහ මේ shots වල couple එක විශේෂයෙන් ඉන්න මෙන්න මේ white shot එක ඕනේ කියලා ඉතින් මම ඒක පොඩ්ඩක් Lightroom එකේ චුට්ටක් මේකේ highlight අඩු කරගන්නවා මේ shadows තියෙන තැන් ටික පොඩ්ඩක් up කරගන්නවා මොකද හේතුව couple එක පොඩ්ඩක් highlight වෙන්න ඕන නිසා මේකට මම කිසිම skin filter එකක් දාන්නේ මොකද couple එක සෑහෙන පොඩියට තමයි පේන්නේ ඊට පස්සේ level පොඩ්ඩක් contrast වෙනස් කරගෙන යනවා මේක තමයි ප්‍රධාන photo එක විදියට මම choose කරගත්තේ ඒකත් පොඩ්ඩක් අඩු කරගන්නවා මම orange එක skin tone එක පොඩ්ඩක් තැඹිලි වැඩි නිසා ඊට පස්සේ මම skin එක පොඩ්ඩක් හදාගන්න portrait පාවිච්චි කරනවා මම මේ ගොඩාක් bright ගේ natural beauty එක damage වෙන්නේ නැතුව beautician ගේ makeup එකට ලොකු හානියක් වෙන්නේ නැතුව beautician champi silver වල එයාගේ මූණට දීලා තියෙන 3D look එක නැති කරන්නේ නැතුව මූණ flat කරන්නේ නැතුව මොකද ගොඩක් කට්ටිය thank you card එක හදනකොට මූණ ගොඩක් flat කරනවා ඒ flat කරන්නේ නැතුව මම thank you card එක හදන්නේ ගොඩක් portrait එකක් දාන්නේ නැහැ මම ඒක
ඉතින් ඔබට දැක්කා අපල එකට ෆොටෝස් වෙන්නලා සමහර තැන්වලදී ඒගොල්ලන්ට ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැහැ කොහොමද ෆොටෝ තෝරන්නේ කියලා. ෆොටෝග්‍රාෆර් කෙනෙක් වුණාම ඔයගොල්ලෝ දන්නවා මොන වගේ ෆොටෝ එකක් දෙතෙන්ට ගැලපෙන්නේ කියලා. ඒක ඒගොල්ලන්ට තේරුම් කරලා දීලා ඇත්තටම ඒ වගේ තැනකට ගියොත් ඉතින් ඒගොල්ලෝ ෆොටෝ එකකට කැමති නැත්නම් ඇත්තටම මම ඒක මාරු කරනවා ගැලපෙන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් තිබ්බොත්. ඊට පස්සේ මම කරන්නේ මගේ ෆෝන් එකට තැන්ක් යූ කාඩ් එක මේ විදිහට දාගන්නවා. මේ මම ඇපල්ම පාවිච්චි කරන්න තියෙන මට පහසුව තමයි මට එහෙම මේ ආඩ්‍රොප් කරන්න ඉවරන තැන්ක් යූ කාඩ් එක ෆෝන් එකට දාලා එහෙමම ලැබ් එකට මේල් කරන්න පුළුවන්. ඒක තමයි මම ඇපල් පාවිච්චි කරන්න ගොඩක් උදැලඹිලා තියෙන්නේ. දැන් කපල් එකේ තව ෆොටෝස් ටිකක් ගන්න ඕනේ. මොකද හැම එකක් ආව ඇවෙන්ර එකේ තැන්ක් යූ කාඩ් එක සින් කරලා මම ගේන්න කියලා කියනවා. ඉතින් තවත් වීඩියෝකින් වෙනස් මාතෘකාවක් ඔස්සේ අපි අය කතා කරමු. එතකන් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕගොල්ලන් ප්‍රශ්න තියෙනවා පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම පාවිච්චි කරන Lightroom Preset ඕන මගේ වෙබ්සයිට් එක kasunshanaka.com කියන සයිට් එකට ගිහිල්ලා ඕගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙඩින්ග්ස් වලට ගැලපෙන Lightroom Avora කියලා Avora edition කියලා වෙනම එකක් තියෙනවා. සහ ඔයගොල්ලෝ ප්‍රී ෂූට් සහ ඉදිනදා පාවිච්චි කරන දේවල් වලට වෙන ප්‍රීසෙට්ස් හදලා තියෙනවා. මොබයිල් ප්‍රීසෙට්ස් වෙනම වගේ තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් තවත් දවසක හම්බ වෙනකම් ඔබ හැමෝටම ජය වේවා.